මේ වගේ ලස්සනට AI ක්‍රියේටිව් ගතියට විදිහට ලස්සනට අපිට ක්‍රිකට් ඉමේජස් කීපයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන සහ ඔයාලට කපල් ෆොටෝස් හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ලස්සනට කියලා දෙන්නේ. ඉතින් මගේ යාළුවෝ යනවා Google එකට. Google ගිහලා ඔයා ටයිප් කරගන්න මෙන්න මේ විදිහට Bing AI image generator කියලා ටයිප් කරනවා. මෙන්න මේක ඔයා සර්ච් කරගන්න. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාට පළවෙනි වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එක මෙන්න මේක ඔයා ක්ලික් කරගන්න. මේක ක්ලික් කරාට පස්සේ අපිට ඉන්ටර්ෆේස් එක මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ box එකේ අපිට generate කරගන්න ඕනේ title ටික අපිට select කරගන්න ඕනේ. අන්න ඒ title ටික ඔයාට පහළ comment section එකේ අපිට පළවෙනි comment එකෙන් ඔයාට මම pin කරලා තියෙනවා. අන්න ඒ title ටික මෙන්න මේ ටික. මේ title ටික ඔයා හරියටම select කරගන්න. ඒ වගේම තමයි ඔයා boy කෙනෙක් නම් ඉතින් ඔයාට මෙතන boy කියලා දාන්න පුළුවන්. girl කෙනෙක් නම් ඉතින් ඔයාට මෙතන girl කියලා දාගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔයාගේ නම මෙතන type කරගන්න පුළුවන්. මම මෙතන visa කියලා type කරලා තියෙනවා. ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ නම මෙතන select කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ වයස මෙතන type කරගන්න. ඔයාට කැමති වයස මෙතන දාගෙන ඔයාට select කරගන්න පුළුවන්. තියෙනවා ගොඩක් දුරට ඔයා අලුතෙන්ම මෙන්න මේ වෙබ්සයිට් එක ලොග් වුණා නම් ඉතින් ඔයාට මෙන්න මේ ක්‍රියේට් කියන ඔප්ෂන් එක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාට Microsoft account එකක් නැහැ කියන එක පිළිබඳව. මෙන්න මේ වගේ join and create කියන ඔප්ෂන් එක තමයි ඉතින් ඔයාගේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාගේ Microsoft account එක හදලා නැත්නම් ඉතින් අපිට දකුණු පැත්තේ ඉර තුනක් තියෙනවා. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් sign in option එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. මේක click කරාට පස්සේ ඉතින් ඔයාට interface එක මේ විදිහට එනවා. ඔයාගේ account එක හදලා තියෙනවා නම් ඔයා මෙතන Gmail එක දෙන්න. ඊට පස්සේ next කරාට පස්සේ ඔයාට code එකක් එනවා. එහෙම නැත්නම් security code එකක් එනවා. අන්න ඒක දීලා තින් ඔයාට accept කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ Gmail එකට එන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා sign option කියලා option එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන sign in with GitHub කියලා තියෙනවා. අන්න ඒක click කරගන්න. ඒක click කරාට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනත් ඔයාට Gmail එකේ password එක දීලා log වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් අන්න එහෙම තමයි මේ හරි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට account එකක් නැත්නම් ඉතින් ඔයාට මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. create one කියලා option එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. මේක click කරාට පස්සේ ඔයාට interface එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට තියෙන්නේ ඔයාගේ Gmail එකක් දීලා ඔයාගේ තියෙන Gmail එක මෙතන click කරගන්න. ඊට පස්සේ මෙතන next දෙන්න. සාමාන්‍යයෙන් අපිට Gmail එකක් හදන විදිහට තමයි ඉතින් ඔයාට මෙතන select කරලා හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම මෙතනින් එහාට එක හදලා පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලා සාමාන්‍ය විදිහටම Gmail එක හදන විදිහටම තමයි මේ හරිය අපිට හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම හදාගත්තට පස්සේ අපිට create කියලා option එක මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ අනිවාර්ය මේ විදිහට තමයි හැදෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන create කියන option එක click කරගන්න. click කරාට පස්සේ අපිට මෙතන create කියලා option එකක් එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය අපිට විනාඩියක් දෙකක් විතර ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ pictures ටිකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. AI ක්‍රමයට edit වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ නමත් එක්කම සහ වයසත් එක්කම එහෙම නැත්නම් අපිට අංක බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි ටීසර්ට් එකේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයා try කරලා බලන්න. ඒ වගේම තමයි තව ටිකක් පල්ලෑටිකොත් ඉතින් වාට බලා ගන්න පුළුවන්කම තියෙන images ගොඩක් ඉතින් අපිට මෙතන generate වෙලා තියෙනවා. ඉතින් වාටත් මේක select කරලා බලන්න පුළුවන්කම තියෙන මොන වගේ photos ද තියෙන්නේ කියන එක පිළිබඳව. එතකොට මෙතන couple photo එකක් හැදිලා නැහැනේ. couple photo එකක් හදාගන්න මෙන්න මෙහෙමයි. ඔයා boy කෙනෙක් නම් ඉතින් වාට මෙතන boy කියලා බලා ගන්න පුළුවන්. ඔතන boy කියන තැනට ඔයා මෙන්න මේ ලකුණ දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන girl කියලා type කරගන්න. හරි girl කියලා type කරගත්තට පස්සේ ඔයා ඔහොමම තියන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා නම type කරගන්න. ඔයාට අවශ්‍ය girlfriend ගේ නම. ඉතින් මම දැනට නිකන් නමක් මෙතන type කරගන්නම්. ඔයා මේ විදිහටම type කරගන්න. මෙතන space එකක් තියන්න. හරි space එකක් තියලා ඉතින් ඔයා මෙන්න මේ ලකුණ දෙන්න අනිවාර්යෙන්ම. හරි දැන් එයාගේ වයස මෙතන type කරගන්න ඕනේ. ඔයාගේ වයසත් එක්ක එයාගේ වයසත් මෙතන type කරගන්න. මෙතන space එකක් තියන්න. අනිවාර්යයෙන්ම මේ ලකුණ දෙන්න. ඊට පස්සේ space එක දෙන ඔටෝම අදිනවා. හරි දැන් ඉතින් ඔයාලා ඔහම තමයි බලා ගන්න පුළුවන්කම තියෙන. ඊට පස්සේ ඔයා නම හරියට select කරගත්තට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ අකුරු ටික මේ title ටික අනිවාර්යයෙන්ම හරියටම type කරගත්තොත් තමයි ඉතින් ඔයාට ලස්සනට pitch එකක් බලා ගන්න පුළුවන්කම තියෙන මේ වගේ edit වෙලා. ඊට පස්සේ ඔයා මෙතන create කියන option එක click කරන්න. හරි ඉතින් ඔයාට විනාඩි දෙකක් විතර ගියාට පස්සේ අර විදියටම බලා ගන්න පුළුවන්කම තියෙන අපිට couple photo එකක් ඉතින් අපිට couple photo එකක් ඉතින් ඔයාලා මෙතන edit වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ වයසත් එක්ක තමයි ඉතින් මෙන්න මේ edit වීමක් වෙන්නේ. අපිට image එක බලා ගන්නත් හැකියාව තියෙන. ඒක නිසා වයස අනිවාර්යයෙන්ම ඔයා type කරගන්න හරිය විදියට. ඉතින් මෙන්න මේ ටයිටල් එක ඔයා හරියටම type කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාට මේ වගේ generate කරලා ඉතින් අපිට ලස්සන pitch එකක් බලා ගන්න හම්බ වෙනවා. මේ image එක download කරගන්න කොහොමද කියන ගැන කතාව ඔයාට අවශ්‍ය image එක select කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. යටම ඉර තුනක් තියෙනවා. අන්න ඒ ඉර තුන click කරගන්න මෙන්න මෙතන. ඊට පස්සේ ඒක click කරගත්තට පස්සේ download option එක ඔයාට බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ download කරගන්න. ඉතින් මම හිතනවා යම්කිසි අයිඩියක් ගන්නදී කොහොමද ඔයාලට මේ වගේ image එකක් වා edit කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක සම්බන්ධ වෙන්න.